අතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සදහවතුනි ඒ අසම සම වූ අමාමෑණී ලෝක ශිවංකර භාග්‍යවත් අරහත් සම්මුදු පියාණන් වහන්සේට අප සැමගේ නමස්කාරය වේවා සාදු 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 අදත් සුපුරුදු පරිද්දෙන්ම කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන ඔබේ ජීවිතයට ප්‍රඥාව එකතු කරලීමේ අපේක්ෂාවෙන් අපි ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ ඒ අනුව ඔබ දන්නවා සංයුක්ත නිකායේ එන සූත්‍ර දේශනාවන් එකිනෙකටගෙන එක පෙළට ඉදිරිපත් කිරීම තුලින් ත්‍රිපිටකානුගත මේ නෛර්යානික තේරවාදී ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට ඔබට පිටුබලයක් සපයන්නටයි මේ වැඩසටහන බෞද්ධ නාලිකාව ඔස්සේ අප ගෙන එන්නේ ඒ අනුව මෙකී වැඩසටහනට පමණක් නොව බෞද්ධ නාලිකාවේ සියලුම වැඩසටහන් සඳහා තමන් වහන්සේගේ ඒ තුරුණු නායකත්වය ලබා දෙමින් අවවාද අනුශාසනා සපයමින් කටයුතු කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අප ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා සාදු 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 සදහවතුනි අද අපි ඔබ වෙනුවෙන් ගෙන එන මේ වැඩසටහන 2021 වසරේ ගෙන එන අවසාන වැඩසටහන විදිහට කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන් සමුදායේ මේ වසරේ අවසන් වැඩසටහන විදිහට මතක් කරන්නට කැමති. ඉතින් හිතා බලන්න ගෙවා දැමු වසර කිහිපේ මුළුල්ලේම ඔබ අප සියලු දෙනාම අපේ ජීවිතවලට අරුත් සම්පන්න දෑ එකතු කරගත්තාද කියන වග ටිකක් ආපස්සට හැරිලා. එසේ එකතු කරගත්ත ඔබ සියලු දෙනාටම අප සියලු දෙනාටම අපි ගැනම නිරාමිස සතුටක් ඇති කරගන්න පුළුවන් වග මතක් කරමින් එසේ නොවුනා නම් මේ එළඹෙන වසරේදී හෝ ඔබට අපට සියලු දෙනාටම ජීවිතේ යථාර්ථවාදී අවබෝධය පසක් කරගන්නට මං පෙත් විවර වේවා කියන පරම පිවිතුරු ප්‍රාර්ථනාවත් සමග අද අපි පෙර දවසේ ඌ පොරොන්දුව ඉෂ්ට කරන්නට සූදානම් වෙන්නේ ඒ අනුව පෙර දින සාකච්ඡා කළ සූත්‍ර දේශනාව ඉතාම මනරම් සූත්‍ර දේශනාවක් එහි ඉතිරි අර්ධය නොයසේ නම් එහි දිගුවක් තමයි අද මේ වැඩසටහන තුළින් දිග හරින්නේ. ඉතින් ගිය සතියේ ගිය දවසේ අපි සාකච්ඡා කළේ සංයුක්ත නිකායේ උපාසක වග්ගයේ බ්‍රාහ්මණ සංයුක්තයේ සඳහන් කසී සූත්‍රය මා ඉතාම ගෞරවයෙන් නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. පෙර දින සාකච්ඡා කළ එම සූත්‍ර දේශනාවේ කෙටි සාරාංශයක් යලි සිහිපත් කර දීමක් සිද්ධ කරමින්ම අපි සාකච්ඡා කරමින් සිටියේහි අටුවා දේශනාව ඒ වෙත පිවිසෙන හැටියට අවසරයි නායක ස්වාමින් වහන්ස. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. සහන් මතක් කළා වගේ 2021 වර්ෂයේහි අපේ වැඩසටහන කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහනේ අවසාන වැඩසටහන මේ වසරේ සිද්ධ කරන. ඉතින් අපේ මේ වැඩසටහන පසු වැඩසටහනට සම්බන්ධව තමයි සාකච්ඡා කරනු ලබන්නේ. ඒකට හේතුව තමයි අපි පසු කලින් වැඩසටහනේදී සාකච්ඡා කරන්නට යෙදුනේ කසී සූත්‍ර දේශනාවේහි පළවෙනි අර්ධය. අද අපි දෙවන අර්ධය විදිහට සාකච්ඡා කරන්නේ කසී භාරද්වාජ බමුණා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම, එහෙම නැත්නම් ඒ පැහැදීම සිද්ධ වුණේ
पूर्व पूर्व हिमनतंग इविदिर फेर बाकिस निमवला भाग्यवत से फसु बाकिसट फेर हिमनतंग धावल पिंडपाते वैडम करण अवस्थावेदी सिद्ध उनु एविधिहट अवस्थावाक्यन तम मे साकच्छाव सिद्धकरण ये निसाम मे फेर बत्किस पशु बत्किस एवागेम पूर्वयामे मध्यमयामे पशुलयामे किलकेन भाग्यतुन हंसे गे काल सटहान तमय दिनचर्याव तमय काल सटहान तमय अपि अद मे साकच्छा कुनु लबन्ने यही दी अभी साकच्छा करांट यदुना भाग्यतुन हंसे उदयसनिम अरुणट फलमु अवधि अवधि वेला भाग्यतुन हंसे सामानिंग फैकुत विनाडी विस्सक वितर तमय सामानिंग सतपी वदारन इंग अनतुरुव लोकानुकंपावें भाग्यतुन हंसे हे पेरबक किसट खालिंग सिद्ध करन दिनचर्यावे कटयुतु आरंभ करन उदयसन अवधि वेला एवागेम मुव दोने किरीम एवागेम आदिवासी मे विधियट ए पूर्व कटयुतु सिद्ध करन इतिं अभी अद साकच्छा करन्ने इन अनतुरुव अटुआवे संधान वन विस्तर देशनावट ඉතින් මේ මම මතක් කරන්නට ඕනේ අපි මේ සිංහල භාෂාවෙන් සාකච්ඡා කරන මේ දේශනා සියල්ලක්ම අක්ෂරයක් අක්ෂරයක් ගානේ පාලි භාෂාවෙන් සඳහන් වෙනවා. එහි පරිවර්තනය තමයි අපි මේ අද මේ විදිහට ඔබ හමුවේ සාකච්ඡා කරන්නේ වැඩියමක් අවබෝධ කර ගැනීම සඳහා සහ एवागे मे अतरीम पातर संधान वेनवा पाली वचन पाली वाक्य एहिं पिटिम्म याकारेम संधान वेनवा एहि अर्थयत् समगे ते निसा अपिट विश्वासयक् ऐति करगन्नट पुलुवन् वगेम एवागेम किसीम अडुपाडुवक् नैतुव अपिट धर्म कारणा सियल्लक्म अपे सित्तट एहिम नैत्तम अपे ඒ විදිහට ධර්ම ඥානේ දිනු පමුණු කර ගැනීම සඳහා මේ ධර්ම කාරණා එකතු කර ගන්නට පහසු වන ආකාරයෙන් තමයි අපි මේ වැඩසටහන සිද්ධ කරන්නේ. අපි බලමු කොහොමද අටුවාවේ ඉතිරි අර්ධය සඳහන් වෙන්නේ කියලා. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙසේ කරන ලද පෙරබත් කිස ඇතිසේ ගන්ධකිලීහි උපස්ථානයේ හිඳ පාසෝදා පාපොටුවේ සිට භික්ෂු සංඝයාට ඕවා දෙනසේක. එතකොට සුගන්ධ කුටියේහි හිඳගෙන ඊළඟට පාසෝදාගෙන ඊළඟට පාපොටුවේ සිට භික්ෂු මහා සංඝරත්නයට උදෑසන කාලේ උදී අවවාද අනුශාසනා කිරීම සිද්ධ කරනවා. ඒ අතරෙදි මහණෙනි අප්‍රමාදීව කටයුතු කරව. භාග්‍යතුන් වහන්සේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා බවට පත් වෙනවා. ලෝකයේහි බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. දුර්ලභෝ manussත් පටිලාභෝ. මනුෂ්‍ය ආත්භාවේ බොහොම දුර්ලභයි. ඒ වගේම ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි. एवागे दुर्लभ पब्बज्जा पैविधि भव दुर्लभाय एवागे दुर्लभ साधम श्रवण धर्मश्रवणे भूम दुर्लभाय यही समहारु कमटहन विमसति तंग उदयसन काले दंगवेनदी कटयुतु सिद्ध कल दम्मे दमसभा मंडपे यदि भाग्यतुन वहांसेगिन समहार भिक्षुन वहांसेला वैडम करला කමඨහන් විමසනවා. භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගේ චරිතයට අනුරූප වූ කමඨහන් දෙති.
ඒ භික්ෂුන් වහන්සේලාට සුදුසු ආකාරයට ඒ විදිහට පිරාත් භාවයන් වල පවා භාවනා කරන තිබෙන ආකාරය මොනවද ඒක වඩලා තියෙන කමඨහන් කියලා බලලා ඒ පුරුදු පුහුණුතාවයට අනුරූපව තමයි භාග්‍යතුන් වහන්සේ කමඨහන් ලබා දෙන්නේ ඉක්බිති සීලු දෙනා වහන්සේ භාග්‍යතුන් වහන්සේට වැඳ තම තමන්ගේ රාත්‍රී ස්ථාන දිවා ස්ථාන වලට යති එතකොට සමහර භික්ෂුන් වහන්සේලා රාත්‍රී සම්පූර්ණයෙන්ම රාත්‍රී ගත කරන ස්ථානයේ වෙතෙක්ම වැඩම කරනවා සමහර භික්ෂුන් වහන්සේලා දහවල් කාලේ වැඩ ඉන්න තැනට විතරයි වැඩම කරන්නේ ඒ කමටහන් ලබාගෙන සමහරු ආරණ්‍යයටද සමහරු රුක් මුලටද සමහරු පර්වත ආදීන් එකකටද සමහරු චාතුර්මහරාජික භවනටද දැන් ඔන්න දෙවිවරු ගැන සඳහන් වෙනවා නේද එතකොට ඒ දෙවිවරු වගේම තමයි දැන් ඒ ධ්‍යාන උපදවා ගන්න සමාපatti උපදවගෙන දිවි ලෝකයට යන්න පුළුවන් අය නේද දිවි ලෝකයට වැඩම කරන්න පුළුවන් අය මොකද කරන්නේ ඒ චාතුර්මහරාජික ආදී දිවි ලෝකයට වැඩම කරලා තමයි දැන් මේ භාවනා කරන්න කමටහන් වනන්න සූදානම් වෙන්නේ. ඒ වගේම චතුමහරාජකයේ තාවතින්සය යාමය යාදි වාසයෙන් සමහරු වසවර්ති භවනටද දක්වාම ගමන් කරනවා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගඳකිලියට පිවිස හිඳින් කැමතිසේ නම් දකුණු ඇලයෙන් මොහොතක් සිංහසේයාවෙන් සිටිති. එතකොට භාග්‍යතුන් වහන්සේ බොහොම මේ වෙහෙසටපත් වෙලා වැඩ ඉන්නවා නම් නේද? වෙහෙසට වෙලා වගේ නම් භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? මොහොතක්. අය පැයක් හමාරක් නෙවෙයි. නේද? විවේක ගන්න මොහොතක් භාග්‍යතුන් වහන්සේ සිංහසේයාවෙන් වැඩ ඉන්නවා. ඒ මොහොත භාග්‍යතුන් වහන්සේගේ අර සම්පූර්ණ විඩා ගතිය මහන්සිය තෙහෙට්ටු ගතිය දුරු කර ගැනීමට ප්‍රමාණවත්. එහෙම ප්‍රමාණවත්. පසුව කය සැතපූසේක් නැගී සිට දෙවන භාගයේහි ලෝකයේ දෙස බලනසේක. අර උදෑසන කාලේ බලනවා ඊළඟ දහවල් කාලේ බලනවනේ. ඒ බලන එතකොට මහා කරුණා සමාපත්තිය සම්වැදලා ඒ විදිහට ලෝ බලා වදාරනසේක. තෙවන භාගයේහිදී යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වසද්ද එහි මහජනයා පෙරවරුෙහි දන් දී පස්වරුෙහි මැනවින් හැඳ පෙරවා සුවඳ මල් ආදී රැගෙන විහාරයට පැස්වෙති. ඉදින් පසු භාග්‍යවතුන් වහන්සේ සපැමිණි පිරිසට අනුරූප ලෙස ප්‍රාතිහාරයෙන් ගොස් ධර්ම සභාවේ පනවන ලද උතුම් බුද්ධාසනයේ හිඳ කාලයට ගැලපෙන ඊළඟට සමයට ගැලපෙන ධර්මයක් දේශනා කරනසේක. ඉක්බිති සුදුසු කාලයේ දැන පිරිස දිරිගන්වති. මිනිස්සු භාග්‍යවතුන් වහන්සේ වැඳ පිටත්ව යති. මෙය පසුබත් කිසයි. එතකොට පසුබත් කිස කාලය තුළ සිද්ධ වන සිදුවීම් ටික තමයි ඔය සඳහන් වෙන්නේ. උන්වහන්සේ මෙසේ පසුබත් කිස නිම කරන සේක් ඉදින් ගත පිරිසුදු කරනු කැමති නම් බුද්ධාසනයේ නැගිට ස්නානය කරන කාමරයේ වෙත ගොස් උපස්ථායකින් විසින් සපේන ලද ජලයෙන් සිරුර නහ සනහති. උපස්ථායකයාද බුද්ධාසනය ගෙනවිත් ගසා දමා පිස දමා ගඳකිලි කාමරයෙහි පනවයි. භාග්‍යතුන් වහන්සේ රත් දෙපට සිවුර හැඳ බඳපටිය හැඳ උතරාසංග කොට එහි පැමිණ හුදෙකලාව මොහොතක් සමවතින් වැඩ සිටිති. තොර සමවතින් වැඩ සිටින බොහොම පුංචි වෙලාවක්.
ඉබ්බීති භික්ෂු භික්ෂුහු ඒ ඒ තැනින් පැමිණ භාග්‍යතුන් වහන්සේට උපස්ථානයට යත් එහි සමහරු ප්‍රශ්න විමසති සමහරු කමඨහන් විමසති සමහරු ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනය කරති භාග්‍යතුන් වහන්සේ අභිප්‍රාය සඵල කරමින් පෙර යම ගත කරති මේ පෙර යම කිසයි ඒතොර පෙර යම කිසේදී සිද්ධ කරන කටයුතු ටික පෙර යම කිස අවසානයේ භික්ෂූන් භාග්‍යතුන් වහන්සේ වැඳ භව ඉවත්ව ගිය කල්හි සකල දස සහස්ත්‍රී ලෝක ධාතුෙහි දේවතාවෝ අවස්ථාවක් ලබන්නාහු භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ කැමැති පරිදි සකසන ලද යටත් පිරිසෙන් අකුරු සතරකින් පවා යුත් ප්‍රශ්න විමසති අකුරු හතරකින් එහෙමයි පවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විමසනවා එහෙමයි භාග්‍යතුන් වහන්සේ ඒ දේවතාවන්ගේ ප්‍රශ්න විසඳමින් මැදියම ගත කරන සේක මේ මැදියම් කිසයි මැදියම් කාලේ ගත කරනවා පැසුළු යම කොටස් තුනකට බෙදා පෙරබත් කිස සිට හිඳීමෙන් පීඩා විඳි සුරුරෙහි කාන්ත භාවයේ මුදා හැරීම පිණිස එක් කොටසක් සක්මණින් ගෙවතති එතකොට ඒ විදිහට පෙරබත් කිස සිට දැන් පැසුළු යාමේදී පැසුළු යාමේ කොටස් තුනකට නැවත වෙන් කරලා දෙවන කොටසේ ගඳ කිලියට පිවිස දකුණු ඇලයෙන් සති සම්පජඤ්ඤයෙන් යුතුව සිංහසෙයියාව කරති ඔන්න සක්මන් කරමින් වැඩ ඉඳලා තමයි ඊළඟට මේ සතපෙන්න වඩින්නේ එහෙමයි තෙවන කොටසේ නැගිට හිඳගෙන පෙර බුදුරුන් සමීපේහි දාන සීලාදී වශයෙන් කරන ලද පින්කම් ඇති පුද්ගලයන් දැකීම පිණිස බුද්ධ චක්ෂුවෙන් ලෝබලති අන්න ඒ පස්වීම යාමේදී තමයි එතකොට භාග්‍යතුන් වහන්සේ ওই විදිහට මේ ලෝබලාව අදාරන්නේ එහෙමයි එදාත මෙසේ ලෝබලනසේ කසී භාරද්වාජ බ්‍රාහ්මණයා අරහත් බවට පත්වීමට ඇති උපනිශ්‍රය සම්පන්න බව දැක එහි මාගිය කල සාකච්ඡාව පවතින්නේය කතාව අවසානයේ ධර්මදේශනයේ අසා මේ බ්‍රාහ්මණයා දරුවන් සහිතව තිසරෙහි පිහිටා 80 කෝටියක් ධනය මාගේ ශාසනෙහි විසුරුවා යොදවා පසු වේලාවක නික්ම ගොස් පැවිදිව අරිහත්වයට පැමිණෙන්නේ යයි දැන එහි ගොස් කතාවක් ඇති කරවමින් ධර්ම දේශනා කළසේක ඒ අර්ථය දැක්වීම පිණිස අතකෝ භගවා ආදී කියන ලදී දැන් එතකොට සම්පූර්ණයම දකිනවා සහන් අර තුන්වන් සරණ යනව පමණක් නෙයි පසු කාලයේදී පැවිදි භූමියට පත් වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වෙන බව දැනගෙනම තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඒ මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ලෝබදා බලව දාරන්නේ එහෙමයි විශේෂයෙන් මේ බ්‍රාහ්මණයාගේ ස්වභාවය පිළිබඳව දැන් මෙයාටත් තිබුණා 80 කලක් ධනය ඒ සියල්ලක්ම මේ ශාසනයෙහි විසුරුවා කියලා කියනවා එහෙමයි එහි පුබ්බන්න සමයන් ආධාර විභක්ති අර්ථෙහි කර්ම විභක්තියයි පෙරවරුෙහි යන අරුතයි නිවාසෙත්තා හැඳ ඉරියව් පැවැත්ම සිවුර තබා ගැනීම වශයෙන් මෙය කියන ලදී. පත්ත චීවරං ආදාය අත්වලින් පාත්‍රයත් කයින් සිවුරත්ගෙන. පත්ත චීවර මාදාය කියලා කියන්නේ ඒකයි. පාන්සිවුරු ගෙන කියලා කියන එක. පිළිගෙන දරා යන අරුතයි. පිඬු පිනිස යාමට කැමැති භාග්‍යවතුන් වහන්සේ දෑත මැදට පිපුණු නෙළුම් මල් දෙකක මැදට එන බඹරි කුමෙන්
ඉඳුලින් මැණික් පාට ශෛලමය පාත්‍රය පාත්‍රයක් පැමිණේ. එතකොට මේ පාත්‍රය ස්වභාවයෙන්ම තමයි පැමිණෙන්නේ. එහෙමයි. අර එතකොට මලක බඹරෙක් වහනවා වගේ එහෙමයි නේද? මලක බඹරෙක් වහනවා වගේ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ මේ හස්තයට පාත්‍රය පැමිණෙනවා. එහෙමයි. ශෛලමය පාත්‍රය නේද? පැමිණෙනවා. එසේ පැමිණි පාත්‍රය අත්වලින් පිළිගෙන සිවුරුද හාත්පසින් වටකොට පෙරවන පෙරවන ලදුව කයින් දරා දරායි කියන ලදී. තේනුපසංකමී යම් මගකින් කර්මාන්තය සීසෑම කරන තැනට යා යුතුද එමගින් හුදෙකලාව පැමිණිසේක. කුමක් නිසා භික්ෂූහු උන්වහන්සේ පසුපස නොගියෝද? යම් දිනක භාග්‍යතුන් වහන්සේ කොතැනකට හෝ හුදෙකලාව යාමට කැමතිසේක් නම් භික්ෂාචාර වේලාව දක්වා දොරවසා ගඳකිලිය තුළ වැඩහිඳිති. භික්ෂූහු ඒ සංඥාවෙන් මෙසේ දනිති. එතකොට භාග්‍යතුන් වහන්සේ සංඥාවක් ලබා දෙනවා තනියම වැඩම කරනවා නම් ඒ සංඥාව තමයි දෙන්නේ. අද භාග්‍යතුන් වහන්සේ හුදෙකලාවම පිණ්ඩපාතෙහි හැසිරෙනු කැමැතිසේක. නිසකවම දමනය කළ යුතු කවුරු හෝ ඇත. ඔවුහු තමන්ගේ පාසිවුරුගෙන ගඳකිලිය පැදගුණ කොට වැඳ භික්ෂාචාරයට යති. එදාද භාග්‍යතුන් වහන්සේ මෙසේ කළසේක. එහින් පසුපස නොගියහ. එතකොට පසුපස ගමන් කරේ නෑ ඒ භික්ෂුන් වහන්සේලා. ඊළඟට පරිවේෂණා වත්තති. රන් බඳුන්ගෙන සිටි ඒ 500ක් ගොවීනට පිරිවේෂණා බොජුන් බෙදීම අඩාල වී පවති. අවසන් කර නැත. ඒකමන්තං අට්ඨහාසී. බ්‍රාහ්මණය යම් තැනක සිට උන්වහන්සේ දකීද ඒ අයුරින් දැකීමට හැකි සමීපෙහි කතා බහ ඇසීමට පහසු උස්තැනක වැඩ සිටි සේක. එතකොට දැන් කතා බහ කරන්න සුදුසු තැනක තමයි භාග්‍යතුන් වහන්සේ උස්තැනක වැඩ හිටියා. සිට රිදී රන් රසයෙන් ඊළඟට හිරියල් බඳු සඳ හිරු දෙදෙනාගේ ප්‍රභාව ඉක්මවා බබලන ශරීර ප්‍රභාව හාත් පසින් මුදාලෝ සේක. එතකොට ඒ හාත්පස මේ සඳ හිරු ඒ දෙදෙනාගේ රශ්මිය වගේ රශ්මියක් ඒ විදිහට පෙන්නවා. ඒ මැද්දේ තමයි එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින්නේ. එයින් පැතිරි වැසි යාම නිසා බ්‍රාහ්මණයාගේ සීසෑම් බිමේ සාලා බිත්ති ගස් හානලද පස් පිඩලි ආදී සර්ණමය වූ ඒවා මෙන් විය. පණ්ඩේ අවස්ථාව එතකොට සාමාන්‍ය නිකම්ම නිකං අර ගිහිල්ලා මේ කෙනෙක් කතා බහ කරනවා වගේ නෙවෙයි. සිද්ධ වෙච්ච ආශ්චර්යමත් සිදුවීමක් මේ. ඉක්බිති අනුභව කරන්නා වූද සීසාන්නා වූද මිනිස්සු සියලු වැඩ නවතා අසූ අනු ව්‍යඤ්ජන වලින් පිරි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් අලංකෘත වූ බඹරය ඊළඟට බඹයක් දක්වා වූ ප්‍රභාවටයකින් විභූෂණය වූ ශාරීරිය ඇති උසස් සස්ත්‍රීක දර්ශන සහිතව බාහු යුගලයක් ඇති ඇවිදින නෙළුම් විලක් බඳු වූ රශ්මි ජාලාවන්ගෙන් බැබලෙන තරු සමූහයක් ඇති අහස් තලයක් මෙන් වූ විදුලිය නැමැති ලතාවෙන් වෙන ලද රංගිරි මුදුනක් මෙන් ග්‍රීයාවෙන් බබලන ශ්‍රියාවෙන් බබලන සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකත් පස්ව සිටිනු දැක අත්පා සෝදා ඇදිලි බැඳ පිරිවරා සිට ගත්තහ. මෙසේ ඔවුන් විසින් පිරිවරණ ලද අද්දසාකු
බහරද්වාජෝ බ්‍රහ්මනෝ භගවන්තං පින්දාය තිතං දිස්වාන භගවන්තං ඒතදවෝච අහංකෝ සමන කසාමිච වපාමිච කසි බහරද්වාජ බ්‍රහ්මනයා පිඬු පිනිස පැමිණ සිටි භාග්‍යතුන් වහන්සේ දුටුවේය දැක භාග්‍යතුන් වහන්සේට මෙය පැවසීය ශ්‍රමණය මම සීසෑමද කරමි වැපිරීමද කරමි අර ගාතාවේ හිතට තේරුම කුමක් නිසා මොහු මෙසේ පැවසීද හාත්පසින්ම පැහැදීමට හැකි ප්‍රසාදනීය වූ උතුම් වූ දමන සමන කිරීමෙහි සමත් ඔබට සමත් බවටපත් භාග්‍යතුන් වහන්සේ පැමිණි කල්ලි වූ අප්‍රසාදයෙන්ද නැතහොත් 2500ක් ජනයාට කිරිබත් පිළියෙල කොට හැන්දක් පමණ ආහාරක් දීමට ඇති මසුරු බව නිසාද දෙයාකාරයෙන්ම නොවේ කියලා කියනවා මොකක් නිසාද භාග්‍යවතුන් වහන්සේ දර්ශනීයෙන් තෘප්තියට පැමිණි කර්මාන්තය වැඩය ඉවත දැමූ වැඩ නැවැත්වූ මිනිසුන් දැක මගේ වැඩ කඩා කප්පල් කිරීමට පැමිණියේයි නොසතුටු සිත් ඇත්තේ විය එහෙයින් මෙසේ කී භාග්‍යතුන් වහන්සේගේ ලක්ෂණය සමාපත්තීද දැක ඉඳින් මොහු වැඩක යෙදෙන්නේ නම් සියලු දඹදිව මිනිසුන්ගේ හිසෙහි සිලිමිණු මැදුවන්නේය කුමන අර්ථයක් නම් නොසිදුවේද මෙබඳු අලස බවින් කර්මාන්තයක නොයේදී වප්මගුල් ආදිහි පිඩු පිනිස හැසිරෙයිද ඔහුට නොසතුටු සිත් ඇති බවක් හටගත්තේය එහින් කීය අහංකෝ සමන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුංජාමි එහි අදහස මෙයයි මටද කර්මාන්ත මෙතෙක් කරදර සහිත වූයේ වේ මම මෙබඳු ලක්ෂණ සම්පන්න වූ ඔබවැන්නෙක් නොවේමි ඔබද සීසා වපුරා අනුභව කරනු මෙබඳු ලක්ෂණ සම්පත්තිය හෝ ඔබට කුමන අර්ථයක් නම් ඉටුනුවන්නේද තවද ඔහු මෙසේ අසා ඇත ශාක්‍ය රාජ කුලෙහි කුමාරයෙක් උපනි සක්විති රාජ්‍ය හැරදමා පැවිදි විය දැන් මේ ඔහු යයි දැන සක්විති රාජ්‍ය හැරදමා පීඩා වූයේ විහි අවලාද නගමින් මෙසේ කීය තවද මේ බ්‍රාහ්මණයා තියුණු නුවණ ඇති තියෙන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට නොපැහැදෙමින් කතා නොකරයි භාග්‍යවතුන් වහන්සේ රූප සම්පත්තිය දැක පුණ්‍ය සම්පත්තිය සැලකිල්ලට ගනිමින් කතා බහක් පැවැත්වීමේ අරමුණින්ම මෙසේ පැවසීය කියලා තමයි සඳහන් වෙන්නේ සාහන් එහෙමයි නායක ස්වාමීන් වහන්ස මේ විදිහට ගත් කල කසි සූත්‍ර දේශනාවේ අටුවා දේශනාවත් ඉතාම දීර්ඝව විග්‍රහ කරනවා ඒ අවස්ථාවන් සියල්ලම පාහේ. ඉතින් අපිට අද කාල වේලාවත් ඉක්ම යන නිසාම මේ වසරේ කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන ගෙනෙන අවසන් දවස නිසාම අපේ වැඩසටහන නිමා කරන්නට කලින් විශේෂ සිහිපත් කිරීමක් තියෙනවා. ලබන 2022 වර්ෂයේ අපි මේ සජීවී වැඩසටහනෙන් හමු වෙන්නේ නවමු ආරකින්. කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනට පමණක් නොවේ කෞරෝණීය නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනාවන් පරිදි සුවිසල් වැඩසටහන් ප්‍රමාණයක් ඔබේ හිතසුව පිණිස නවමු ආකාරයෙන් ඉදිරිපත් කරන්නටත් නවමු නිෂ්පාදනයන් ගොන්නක් ඔබ වෙත තිළිණ කරන්නටත් අපි අපේක්ෂා කරනවා. එසේනම් අදට අපි මේ වැඩසටහනින් සමුගන්නේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනයේම සැලසේවායි ප්‍රාර්ථනා කරගෙන සුහද ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් සුවපත් වූ අනාගතයක් ප්‍රාර්ථනා කරගෙන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද